රටතුල පවතින ඉන්ධන අර්බුදයේ විසඳීම සඳහා මෙතෙක් සාර්ථක පිළියම් නොයදීම හමු වී තවදුරටත් එම අර්බුදය පවතිනවා. ඒ හේතුවෙන් ජනතාවට දිවා රාත්‍රී දෙකේම පෙරෝමල් අසල දිගු පොලිම්වල රැඳී සිටීමට සිදුවන බවයි එම පිරිස් පවසන්නේ. අවස්ථාවල කලාකාරී සිද්ධින්ද සිදු ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. ආණ්ඩුවෙන් කරපු දේ තමයි මේ. සෑහෙන හොඳයි ආණ්ඩුව නම්. හොඳටම මේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. දැන් අද අපිට මහපාරේ. බුදුම සැපත් තියෙන ඡන්ද දීලා දෙනවා මේ සැරේ නම් අනිවාර්යෙන්ම. කවදාවත් මට වරන්නේ නැහැ. ඔයා මේ අර උදින් ඉන්නත් දාලා ගිහින් මේ කිව්වේ. ඔයාට මම සෞභාග්‍ය වාග්යක් දෙන්න තමයි අපි ඡන්ද දුන්නේ. හැබැයි අපි කොයියෝ ගවයක් කරන්න එපා. මේ අතර රතවාන හා කෑන් සඳහා ඉන්ධන ලබා දීම සීමා කර ඇතත් ඇතැම් පිරුම්හල් වලින් බැරල් සඳහා ඉන්ධන තොග නිකුත් කරන අයුරු දඹුල්ල ප්‍රදේශයේදී දක්නට ලැබුණා. එක ගැටලුවක් තියෙනවා අපිට අපේ අන්තිම තෙල් නැව බාගත්තේ අපි පයිප්ලයින් එකේ අවීරයක් නිසා මුතු රාජවෙලට අදයි හෙටයි තෙල් බෙදනකොට මං හිතන්නේ මේ තදබදේ හුඟක් දුරට අඩුවේ මොකද මේ තදබය තියෙන තෙල් ගැනීමට එන ප්‍රමාණයයි අපි බෙදහැරීමේ ප්‍රමාණය අතර ගැනීමට ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ අතර පවත්න ඉන්ධන අර්බුදයේ හමුවී තාප විදුලි බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් අදත් කලාප 20ක් යටතේ පැය 3කට අධික කාලයක විදුලි කප්පාදුවක් සිදු කර තිබෙනවා එමෙන්ම හෙට දිනේද පැය 3කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා මේ අතර සපු ගස්කන්ද තෙල් පිරිපහදුවට බොරු තෙල් නොලැබීම හමුවේ යලිත් වරක් තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවයි කණ්ඩි තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ නමුත් ඉතාම අප්‍රේල් මාසය තුල ඉතාමත් ඉක්මනින් අපිට ලබා ගන්න පුළුවන් දැනටමත් කැඳවලා තියෙන ටෙන්ඩර් කීපයක් කැඳවලා තියෙන්නේ ඒකට අපිට හොඳ සහභාගීත්වයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපිට අප්‍රේල් මාසය තුල නැවත පිරිපාදුව ලබා පටන් ගන්න පුළුවන්. අද මධ්‍යම රාත්‍රියේ පිරිපාදුව වාහනින්ද විදුලි කැප්පීම වැඩි වෙනවා. ඉන්ධන පෝලිං වැඩි වෙනවා. වාහම මේකට පියවර ගන්න සුදුණු ගහන්න එපා, බොරු කියන්න එපා, කතන්දර කියන්න එපා. පිරුම්හල් වල මිනී මැරුම් වෙන තත්ත්වයට ඇති නොකර ඒ වලට පොලිසිය යොදවලා පැය 24 ක්‍රියාත්මක කරලා ජනතාවගේ ජීවිත හානි වීමත් පෝලිං යුගයත් කලුවරේ තිබෙන යුගයත් නැති කිරීමට ක්‍රියාමාර්ග ගන්න කතන්දර මෙම ඉන්ධන අර්බුදයේ හමුවේ පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු රැගෙනීම අඩාලව පවතින බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් එළවලු මිල ගණන සීග්‍රයෙන් පහළ ගොස් තිබෙනවා. එහෙත් ඇතැම් සති පොළවල්වල සහ සාමාන්‍ය වෙළඳසැල්වල එළවලු ඇතුළු භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණා. බිස්නස් කරන මහත්තයා බිස්නස් වලින් කොහොමද ගණන් ගන්නේ මිනිස්සුන්ට දවසෙන් දවස බඩු මිල යනවා මිල ගණන් මේ ටොල්ලයිදීන් අද නිකන් අපහු නිකන් යන්න වෙලා තියෙනවා ඇයි ඇයි ඉතින් සල්ලි ගෙන අපි යමුද බිස්නස් නම් බොහොම අඩුයි බඩු මිල බොහොම වැඩි ඒ කියන්නේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ මිල මෙන්න බලන්න රුපියල් 5000ක බඩු මිනිස්සු පව් ජීවිතෙන් විදියක් නැහැ